සුබ දවසක්. අදත් අමරණා බෙට්සර්ව් සුවිශේෂී වෛද්‍ය චැනල් එක. සම ආශ්‍රිතව ගත්තහම සමේ රෝග රාශියක් ඇතිවෙන්න පුළුවන්. රෝග රාශියක්. මේ රෝග අතරින් දිලීර ආසාදන සම්බන්ධව අපි වීඩියෝස් කීපයක්ම කරලා තියෙනවා. සමේ ඇතිවෙන දිලීර ආසාදන. දිලීර ආසාදන මොන විදිහටද ඇතිවෙන්නේ? මොනවද හේතු? ඒවයි ලක්ෂණ. ඒ වගේ මේවට තියෙන ප්‍රතිකාර. දිලීර ආසාදන ඇයි හොද වෙන්නේ නැත්තේ? මේ වගේ අපි සියලු විස්තර සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අද කතා කරන්නේ තවත් එවැනිම වැදගත්ම සමේ රෝගී තත්ත්වයක් සම්බන්ධව. මෙම රෝගී තත්ත්වයක් පටලැවෙනවා. විශේෂයෙන්ම දිලීර ආසාදන එක්ක පටලැවෙන්න පුළුවන්. ඒ වගේම සමේ ඇතිවෙනවා එක්සීමා කියන රෝගී තත්ත්වය. මේ එක්සීමා එක්ක සම්බන්ධකුත් මේකට තියෙනවා. ඒ වගේම සමේ ඇතිවෙන්න පුළුවන් පිළිකා වර්ග ඒවත් අපි විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සමේ රෝග රාශියක් අතුරින් තවත් වැදගත්ම රෝගයක් තමයි මේ අද විස්තර කරන ලයිකන් ප්ලේනස් කියන රෝගී තත්ත්වය. ලයිකන් ප්ලේනස්. අපි බලමු ලයිකන් ප්ලේනස් කියන්නේ මොන වගේ රෝගී තත්ත්වයක්ද කියලා. මේක සමේ ඕනම තැනක එන්න පුළුවන්. කෙස්වල ඇති වෙන්න පුළුවන්, නියපොතු ඇති වෙන්න පුළුවන්, අත්පාවල ඇති වෙන්න පුළුවන් සමේ, කටේ ඇති වෙන්න පුළුවන්, ලිංගික ප්‍රදේශවල ඇති වෙන්න පුළුවන්. මේ වගේ ඕනම තැනක ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම කට ඇතුළෙත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකේ ලක්ෂණ ගත්තොත් විවිධාකාරයි. විවිධාකාර විදිහට මේකේ ලක්ෂණ තියෙනවා. මේක පැච් එකක් විදිහට එන්න පුළුවන්. පොඩි ඝනකම් ගතියක් හැමේ ඇති වෙනවා. කළු පැහැ තියෙන්න පුළුවන්, දම් පැහැ තියෙන්න පුළුවන්, අළු පැහැ තියෙන්න පුළුවන්, සුදු පැහැට තියෙන්න පුළුවන්. ඒ වගේ අක්‍රමවත් විදිහට දකින්න. විසිරලා සමහර අවස්ථාවල දකින්න. ගැටිති වගේ දකින්න. සමහර විට සමේ ඝනවීමක් විදිහට තියෙනවා. ඒ වගේම සමහර විට තුවාලයක් විදිහටත් තියෙන්න පුළුවන්. සමහර විට ඉස්ම ගලන ගතියක් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ নানা ප්‍රකාර ආකාරවලින් ලයිකන් ප්ලේනස් තියෙනවා. බොහෝ දුරටම දිලීර ආසාදනයක පටලැවෙන්න පුළුවන්. සුසුකම් තියෙන වෛද්‍යවරයෙකුට වුණත් සමහර විට පටලැවෙන අවස්ථා තියෙනවා. මේක දිලීර ආසාදනයක්ද, එක්සීමද, එහෙම නැත්නම් ලයිකන් ප්ලේනස්ද? සමහර ලක්ෂණ තියෙනවා අපිට දැකපුවම කියන්න පුළුවන් ලයිකන් ප්ලේනස් කියලා. සමහර අවස්ථාවලදී එහෙම බෑ, අමාරුයි ටිකක්. මේක කට ඇතුළේ આવොත් බොහෝ දුරටම මේ සුදු පැහැති මේ තට්ටුවක් ඇල්ල වගේ එහෙම දකින්න පුළුවන්. අපි ලියුකෝප්ලාකියා කියන තත්ත්වයකුත් කලින් විස්තර කරන්න තියෙනවා. නමුත් ලයිකන් ප්ලේනස්ත් පටලැවෙන්න පුළුවන් මේ ලියුකෝප්ලාකියා එක්ක. මේ වගේ තත්ත්වයක් આવොත්, විශේෂයෙන්ම කාන්තාවකට આવොත් ඇඳුමක් අඳින්න බෑ, ගමන බීමනක් යන්න බෑ. මේ අත්පාවල කැලැල්, දද වගේ පේනවා, පැහැ වෙනස් වෙලා, කකුල් වල පේනවා, ඇඳුමක් අඳින්න බෑ. හරි ගැටලුකාරී තත්ත්වයක්. සමහර අවස්ථාවලදී මේක වේදනාවක් තියෙනවා. සමහර විට කසල ගතියක් එන්න පුළුවන්. ඒ වගේ ගැටලු එන්න පුළුවන්. ඉතින් මේව තත්ත්වය ආපුවාම එකපාරට හොඳ වෙන්නේ කල්ගත වෙනවා. බෙහෙත් කරන්න ගියත් කල්ගත වෙනවා. සමහර විට වෛද්‍යරුන් වැඩියට බෙහෙත් කරන අවස්ථා තියෙනවා. තියෙන්නේ ලයිකන් ප්ලේනස්. නමුත් දිලීර ආසාදන වලට යන බෙහෙත් දීලා තියෙනවා. එක්කෝ දිලීර ආසාදනයක් තියෙන, දීලා තියෙන ලයිකන් ප්ලේනස් වලට යන බෙහෙත්. ඔයගේ පටලැවෙන අවස්ථා තියෙනවා. ඉතින් මේව තත්ත්වය එන්නේ ඇයි? මොකද්ද හේතුව කියලා බැලුවොත් මේකට හේතු මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඇඟේ ප්‍රතිශක්ති කරන පද්ධතිය අවුලක් විදිහට තමයි එන්න පුළුවන් කියලා කියන්නේ. අපි කලින් විස්තර කරලා තිනවා බොහෝ රෝග ඇති වෙන්නේ ඇඟේ තියෙන ප්‍රතිශක්ති කරන පද්ධතිය අවුල් නිසා. ඒක කොහොම වෙනවද, කාට වෙනවද කියන්න බෑ. ඕනම කෙනෙකුට ඕනම කාලෙකදී වෙන්න පුළුවන්. ඒ වගේ වැඩිපුර ඉඩකඩක් තියෙනවා කියලා කියනවා. හෙපටයිටිස් සි ආසාදනයේ තියෙන උදවියට ලයිකන් ප්ලේනස් වැඩිපුර එන්න පුළුවන් කියලා. ඒ වගේම සමහර ඖෂධ නිසා, විශේෂයෙන්ම පේන් කිලර්ස් නිසා, වේදනා නාශක වර්ග නිසා, ඒ වගේම වෙනත් ඖෂධ නිසා, ඕනම ඖෂධයක් නිසා සමහරට අසාධ්මිකතාවයක් විදිහට මේක එන්න පුළුවන්. ඒ ඖෂධයක අසාධ්මිකතාවයක් නිසා, එහෙම නැත්නම් වෙනත් ද්‍රව්‍යයක්. උදාහරණ වශයෙන් කියනවා සමහර ලෝහ වර්ග ඇලර්ජික් වුණොත්, ලෝහ වර්ග වලට අසාධ්මිකතාවයක් දැක්කොත්, සමහර දත් පුරවන්න ගන්න සමහර ද්‍රව්‍ය නිසා, ඒවයි ලෝහ අඩංගුයි යම් දෙයලා. එතකොට ලයිකන් ප්ලේනස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වර්තමානයේදී තවත් ආහාර වලට දාන රසකාරක, වර්ණකාරක, ඒ වගේම කෘමිනාශක වර්ග, මේවත් හේතු වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මේ ලයිකන් ප්ලේනස් කියන තත්ත්වය එන්න පුළුවන් කියලා. ඕනම වයසක මේ තත්ත්වය දකින්න පුළුවන් වුණාට වැඩිපුර මහලු දෙවිට එන්න පුළුවන් කියලා සඳහනක් තියෙනවා. ඒ වගේම කට ඇතුලේ එනවනම් වැඩිපුර එන්නේ ගැහණු දෙවිට කියලා එහෙමත් සඳහන් කරනවා.
ඉතින් මෙම තත්ත්වය සමහර ස්ථානවල આવොත් ඇඟේ ටිකක් හොඳ කරන්න අමාරුයි. විශේෂයෙන්ම යෝනි මාර්ගය ආශ්‍රිතව බුද්ධ මාර්ගය ආශ්‍රිතව આવොත් සමහරට ගැටලු ඇති වෙනවා. යෝනි මාර්ගය ආශ්‍රිතව આવොත් ලිංගයේ කටයුතු සිද්ධ කරගන්න අපහසුයි. එතන ඝනවීමක් වගේ එන්න පුළුවන්. අර මෘදු ගතිය නැතුව යනවා. ඒ වගේම මේ වෙන තැන්වල ස්කාර් ටිෂු එක. ස්කාර් ටිෂු එක කියන්නේ අර ෆයිබ්‍රෝස් වෙනවා කියලා. ඝාමේ ඝනවීමක් ඇති වෙනවා. එතකොට එතන අර සාමාන්‍ය පටක නැතුව යනවා. එහෙම ගියාට පස්සේ මේක දිගටම පවතිනවා. ස්කා එකක් આવොත් සුව කරන්න බෑ. සාමාන්‍ය ටිෂු තත්ත්වයට ආයෙපත් කරන්න බැරි වෙනවා. ඉතින් බුද්ධ මාර්ගය ආශ්‍රිත වුණොත් එතනත් ගැටලුවක්. යෝනි මාර්ගය ආශ්‍රිත ඇති වුණොත් තවත් ගැටලුවක්. ඒ වගේම නියපොතු බොහෝ දුරටම විරූප වෙලා යන්න පුළුවන් මේ තත්ත්වය නිසා. ඒ වගේම කනේ ඇති වුණ විශේෂයෙන්ම කනේ බාහිර කනේ කුහරය ආශ්‍රිතව ඇති වුණොත් කන් ඇසීම ඇති වෙන්න පාව පුළුවන් කියලා සඳහනක් තියෙනවා. ඉතින් ඕගලන්ට මෙන්න මේ පින්තූර ටික බලන්න පුළුවන්. ලයිකන් ප්ලේනස් කියන තත්ත්වය මොන වගේ තත්ත්වයක්ද කියලා මේ පින්තූර බලපුවම ඕගලන්ට තේරෙයි. මේක ලේසි නෑ කියන එකත් තේරෙයි. මොකද සමේ ගණවීම ඇවිල්ලා සාමාන්‍ය තත්ත්වය වෙනස් වෙලා ගියොත් නැවත සාමාන්‍ය හැම හදාගන්න අමාරුයි. ලේසි නෑ. ප්‍රතිකාර කළත් එක්කෝ කල්ගත වෙනවා, එක්කෝ සම්පූර්ණ සුවයක් නැහැ, එක්කෝ සමේ වෙනස් වීමක්, පැහැ වෙනස් වීමක්, පැච් එකක් විදිහට පේන්න ගන්නවා. ලයිකන් ප්ලේනස් සුව කරත් ඒ වගේ ගැටලුත් තියෙනවා. මෙම තත්ත්වය හරියටම අඳුරගන්නේ කොහොමද? දැන් මම කලින් සඳහන් කළා දිවිල ආසාදනය එන්න පුළුවන්, ඒ වගේම එක්සීමා වෙන්න පුළුවන්, ලයිකන් ප්ලේනස් කියන තත්ත්වය වෙන්න පුළුවන්. කොහොමද මේකක් හරියට අඳුරන්නේ? ඉතින් මේක හරියට අඳුරගන්න නම් පටක පරීක්ෂණයක් කරන්න ඕනේ. බොහෝ දුරටම කරන්නේ මේ ගැටලුවක් තියෙන දැනගින් සැක කරන තැනකින් පොඩි කෑල්ලක් කපලා අරගන්නවා. බයොප්සි එකක් කියලා කියන්නේ ඒකට. බයොප්සි එකක් අරගෙන ඒක හිස්ටොලොජි පරීක්ෂණයක්, පටක පරීක්ෂණයක් සිද්ධ කරනවා. එහෙම හිස්ටොලොජි පරීක්ෂණයක් සිද්ධ කළාට පස්සේ ඒකෙන් එන වාර්තාව තමයි අපි බලන්නේ. ඒ වාර්තාවේ සඳහන් කරලා වෙනවා මොකද්ද තියෙන රෝගී තත්ත්වය කියලා. එතකොට අපිට සැක සහිත නම් අඳුරගන්න බැයි නම් බලලා පටක පරීක්ෂණයෙන් තමයි අඳුරගන්නේ. ඒ වගේම යම් යම් රුධිර පරීක්ෂණස් සිද්ධ කරනවා. මම කලින් කිව්වා හෙපටයිටිස් සී කියන තත්ත්වය ආවොත් මේක වැඩිපුර එන්න පුළුවන් කියලා. එතකොට හෙපටයිටිස් සී වලට එහෙම රුධිර පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. ලයිකන් ප්ලේනස් කියන තත්ත්වයට ප්‍රතිකාර මොන විදිහ ප්‍රතිකාරද තියෙන්නේ? ඉතින් මේකට ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. මොන ප්‍රතිකාර තිබ්බත් සමහර ඒවා සුව කරන්න අමාරුයි. එකපාරට රෙස්පොන්ස් එකක් එන්නේ නැහැ. එකපාරට ගුණයක් පේන්නේ නැහැ. කල් යනවා. සමහර වෙලාවට ටිකක් ප්‍රබල ඖෂධ දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් මුලින්ම භාවිතා කරන්නේ මේ කෝටිකෝ ස්ටීරොයිඩ්ස් කියන ඖෂධ කාණ්ඩය. කෝටිකෝ ස්ටීරොයිඩ් කියන ඖෂධ කාණ්ඩය ගත්තාම ඒක ආලේප කරන්නත් තියෙනවා, බොන ඖෂධත් තියෙනවා. ඒ විදිහට යන්න පුළුවන්. මේක දිලිර ආසාදනය නොවේ කියලා පැහැදිලි කරගන්න ඕනේ. දිලිර ආසාදනයකට කෝටිකෝ ස්ටීරොයිඩ් දුන්නොත් රෝගය වැඩි වෙනවා. රෝගයට පොර දැම්මා වගේ ඩබල් ට්‍රිපල් වෙලා යනවා. ඒතර මේක රෝග විනිශ්චය ඉතා වැදගත් ඇත්ත වශයෙන්. කෝටිකෝ ස්ටීරොයිඩ් ඖෂධවල අතුරුආබාධ රාශියක් තියෙනවා. අතුරුආබාධ බලබල තමයි මේ ඖෂධ ලබා දෙන්නේ. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ ප්‍රතිජීවක ඖෂධත් ලබා දෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවල් තියෙනවා මේ මෙට්‍රොනයිඩෝසෝල් කියලා ඖෂධයක් තියෙනවා. අන්නේ ඖෂධය ලබා දෙන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ මැලේරියාවට සහ ආතරයිටිස් වලට ලබා දෙන ඖෂධයක් තියෙනවා. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියලා SCQ කියලා. SCQ එකත් සමහර අවස්ථාවලදී ලබා දෙනවා. තවත් සමහර අවස්ථා තියෙනවා මේක හොඳ වෙන්නෙම නැත්තම් පාලනය කරන්න බැරි නම් අර ප්‍රතිශක්තිකරණ පද්ධතිය පහළ යවන ඉමුනෝ සප්‍රෙසිව්ස් කියලා කියන්නේ අන්න එවැනි ඖෂධ භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් මෙවැනි ඖෂධ භාවිතා කරනකොට අධීක්ෂණය යටතේ තමයි එම ඖෂධ ලබා දෙන්න ඕනේ. මොකද එම ඖෂධ ලබා දෙන්න කලින් ඇගේ තත්ත්වය පරීක්ෂා කරන්න ඕනේ. ඇගේ වකඩොල් තත්ත්වය, අක්මාවී තත්ත්වය, ඇගේ TB තියෙනවා, ඒ වගේ බලලා එහෙම නැහැ කියලා තහවුරු වුණොත් තමයි මේ ප්‍රතිශක්තිය පහළ දාන ඖෂධ ලබා දෙන්නේ. මේක පාලනය කරන්න බැරි නම් තමයි මේ තත්ත්වයකට යන්නේ. එවැනි ඖෂධ ලබා දුන්නත් දෙන අතරෙත් යම රුධිර පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ. අක්මාවට බලපානවද, රුධිරයේ තියෙන කොටස් අඩු වෙනවද, ඒ කියන්නේ කවුන්ට්ස් පහළ යනවද, ෆුල් බ්ලඩ් කවුන්ට් එකේ, අනිත් වගේ පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ වරින් වර. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ ඇන්ටිහිස්ටමීන්ස් උදාහරණ වශයෙන් කියනවා. කවුරුත් දන්න මේ පිරිටන් වගේ දේවලු ලබා දෙනවා. කැසියම් එහෙම තියෙනවනම්, විසම ගැලීමක් තියෙනවනම් මේ සුව වෙන්න නොවේ ඇත්ත වශයෙන්ම. නමුත් සයිට් සපෝට් එකක් විදිහට, තව උදව්වක් විදිහට. ඒ වගේම රෙටිනොයිඩ්ස් කියලා ඖෂධ කාණ්ඩයක් තියෙනවා. රෙටිනොයිඩ්ස් විශේෂිත ඖෂධ කාණ්ඩයක්. මේ රෙටිනොයිඩ්ස් කියන ඖෂධ කාණ්ඩයත්
ලබාදෙන් පුළ අදේශනයකින් යුක්තව කද ඒවයි තතුරවා බාද තියෙනවා. යගම ලයිට් තෙරපි ලයිට් තෙරපි කියලදින විශේෂම අල්ට්‍රවයිල් B කියන කිරණ අල්ලන්න පුළුව සතියට දෙතු මතාව ඒත් අදිශ්ෂණයක් සහිතව. ඉතින් එවැනි ප්‍රතිකාරකම තියෙනවා. ඉති සමහර ලයිකන් ප්ලේනස් කියන තත්ව තියෙන මොන අවෂධයක් දුන්නත් අහන්නේ සිම අවෂධකට අහන්නේ රෝගි තත්ත්වය ඒ විදිහටම තියෙනවා. රෙසිස්ටන්ස් එකක් දක්වනු ප්‍රතිරෝධයක් දක්වනු අවෂධ වලට කලාතුරකින් එවැනි දේවලුත් දකින්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවක රෝගයාට එක්කොයම රෝගයක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි මට මෙතින් තවත් එක් කාරණයක් කියන්න ඕනේ. මේ මගේ අත්දැකීමෙන් කියන කාරණයක් විශේෂයෙන්ම මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තියෙන යම් යම් දේවල් සම්බන්ධ කළාම මේ කම්බයින් ට්‍රීට්මන්ට් එකක් බටහිර ඖෂධත් එක්ක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය එහෙම නැත්නම් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය තියෙන යම් යම් ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නාම මේ පාලනය වෙන්නේ නැති ලයිකන් ප්ලේනස් බොහෝ දුරටම පාලනය කරගන්න පුළුවන්. ඒක අපේ අත්දැකීමෙන් කියන්නේ. මොකද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තියෙනවා මේ රක්ත ශෝධක ඖෂධ කියලා જાතිය. රක්ත ශෝධක මේ ලේ සුද්ධ කරන්න කියලා. වටිනා වෛද්‍ය ක්‍රමය තුළ එවැනි ක්‍රමයක් නැහැ. වටිනා වෛද්‍ය ක්‍රමය තුළ ලේවල ප්‍රශ්න තිබිලා වකුඩුවක් කර්මන්නේ වෙලා ලේ සුද්ධ වෙන්නේ නැත්නම් මැෂින් එකකට දාලා ඩයලිසිස් කරන්න ඕනේ. නමුත් එහෙම නොවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ යම් යම් ඖෂධ තියෙනවා අපේ ලේවල යම් යම් දූෂ්‍ය කොටස් එකතු වෙලා ඒවා අයින් කරන්න. එවැනි සංකල්පයක් තියෙනවා. එවැනි ඖෂධ සම්බන්ධ කරාම විශේෂම අපි දකිනවා මේ ලයිකන් ප්ලේනස් වගේ සුව කරන්න බැහැයි කියන සමේ රෝග බොහෝ දුරටම එක්ක සුව කරගන්න එහෙම නැත්නම් පාලනය කරගන්න පුළුවන් වෙනවා. හැබැයි තනිකරම ආයුර්වේදීය ඖෂධ මගින් හොඳ කරන්න පුළුවන්ද කියන එක නම් මගේ අත්දැකීමක් නෑ. මම දැකලා තියෙන්නේ බටහිර ඖෂධ සමග පාලනය කරගන්න පුළුවන් කියන එකයි. මොකද ලයිකන් ප්ලේනස් කියන එක අඳුනා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. අමදිහා බලපුවාම කියන්න බෑ. මම මුලින් සඳහන් කළා සුසුකම් තියෙන සමහර විශේෂඥ වෛද්‍යවරුන්ට පවා අඳුරගන්න අමාරුයි ලයිකන් ප්ලේනස් සමහර අවස්ථාවලදී. එක පරීක්ෂණයකට යන්න ඕනේ. එහෙම ගිහිලා තමයි ඒක තහවුරු කරගන්න ඕනේ. නැත්නම් සමහර උදවියේ ඉන්නවා මේ ඇගේ සැර මැකෙන්ට සැර නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මේ සැර යන්න කියලා ඖෂධ දුන්නාම හරියයි කියලා ඇඟ පුළුවන් තරම් සිසිල් වෙන ඖෂධ ලබා දෙන අවස්ථා. මෙවැනි අවස්ථාවලදී රෝගියා නැති රෝගයක් ඇවිල්ලා වෙනත් රෝග උස්සන්න වෙලා නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒතකොට රෝග විනිශ්චය ඉතා වැදගත් වෙනවා. ඒක මම හැමතැනදීම කියන දෙයක්. බටහිර වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී විශේෂම රෝග විනිශ්චය වැදගත්. රෝග විනිශ්චය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලත් රෝග විනිශ්චය තියෙනවා. නමුත් ඒක භාවිතා කරන උදවියක වැරද්දක් තියෙනවා. ඒක උදවිය ඒක හරියට ග්‍රහණය කරගෙන නැහැ. නැත්තම් ඒගොල්ලෝ රෝග විනිශ්චය දෙන්න උත්සාහයක් කරන්නේ. ඒක තමන්ට තේරෙන්නේ. මේනි ගැටලු නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යොදා ගන්න පුළුවන් අවස්ථාවවලදීත් වැරදි පාරවල යනවා සමහරු. ඉතින් මේ ලයිකන් ප්ලේනස් කියන නම හුරු නෑ ගොඩක් උදවියට. දැන් මම මේ කිව්වහට පස්සේ තමයි සමහර උදවිය මේක දැනගන්නවා වෙන්න පුළුවන්. නමුත් ගොඩක් උදවිය දන්නේ ලයිකන් ප්ලේනස්. ලයිකන් ප්ලේනස් දැන් ලයිකන් කිව්වහම ලයිකන් කියන தත්ත්වය සමහර උදවිය ඉගෙන ගන්න කාලේදී මේ ගස්වල හැදෙනවා කියලා ගස්වල පොතුවල හැදෙන தත්ත්වයක් කියලා සමහර අයට පොඩි මතකයක් එන්න පුළුවන්. දරුවෝ හැම බලනවා ඒගොල්ලන්ට මේ මතකයක් එන්න පුළුවන්. ලයිකන් පැච් වගේ ඇති වෙනවා අර මේ දිලිර ඇති වෙනවා වගේ தත්ත්වයක්. ඉතින් ඒකෙන් තමයි මේ වචනේ ඇවිල්ලා තියෙන්නේ. අනේ ඒ වගේ රෝග විනිශ්චය ලයිකන් ප්ලේනස් කියන தත්ත්වේ හඳුනා ගැනීම වැදගත්. ඉතින් අදත් මම සමු ගන්න අමරණා මෙඩ් සර්විස් විශේෂ වෙද්දී channel එකේ මනවත මුණ ගැස්ම අලුත් දවසක් සුබ දවසක් ඔබ සියලු දෙනාටම.